ඔබට ඒ ඇහුනේ එළවලු ගොවියාගේ හඬයි. නමුත් ගොවි ජනතාව තමන්ගේ කෘෂි නිෂ්පාදනයන් සාධාරණ මිලකට අලෙවි කර ගැනීමේ අභියෝගයට මුහුණ දී සිටින්නේ අද ඊයේ සිට නොවේ. වසරේ සමහර කාලවල සීග්‍රේන් වෙනස්වනු වෙළඳපළ මිල සමග තරග කිරීමට ගොවි ජනතාවට සිදුවෙලා. ඔවුන්ගේ නිෂ්පාදනයන්ට සාධාරණ මිලක් අනිවාර්යෙන් ලබා දිය යුතුයි. ගොවි නිෂ්පාදන ගුණාත්මකව සහ ප්‍රමාණාත්මකව ඉහළ නංවා ගත්තද වෙළඳපොළ අභියෝගයේ හමුවේ ඔවුන් අසරණයි. නව තාක්ෂණයේ මුසු වූ කෘෂිකර්මාන්තයක් බිහිවි ඇති යුගයක නවීන තාක්ෂණික ක්‍රමවේදයන් භාවිත කරමින් කෘෂි වෙළඳපොළ ගනුදෙනු හසුරුවා ගත හැකිනම් ගොවි නිෂ්පාදනද ඉතා පහසුවෙන් ලෙහෙසියෙන් වගේම සාධාරණව අලෙවි කර ගැනීමේ හැකියාව ගොවි ජනතාවට උදාවේ. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේද මඟ පෙන්වීම ඇතිව ගොවි නිෂ්පාදනයන් ඉතා පහසුවෙන් ලෙහෙසියෙන් ඉහළ මිලකට අලෙවි කර ගැනීමේ පහසුව ගොවි ජනතාවට ලබා දීලා තියෙනවා. යාලගේ ඔය ගැටලුවට හොඳම විසඳුම තමයි ගොවිපල ඇප් එක. මේ ගොවිපල ඇප් එක හඳුන්වලා දීලා තියෙන ක්‍රොප් ක්‍රොනික ආයතනයේ මේ ගොවිපල ඇප් එකෙන් අපි කරන්නේ ගොවි මහත්තයාට තමන්ට සුදුසු විදිහේ වෙළඳපොළක් හඳුන්වා දෙන එක. තමන් මොන දේ වගා කළත් එළවලු වෙන්න පුළුවන්, පළතුරු වෙන්න පුළුවන්, කුළුබඩු කිරි ආහාර වෙන්න පුළුවන්, බීජ යන්ත්‍රෝපකරණ පවා මේ ඇප් එක හරහා සපයා ගන්න පුළුවන්. කෙලින්ම තමන්ගේ දුරකථන අංකය මෙහි සඳහන් වෙන නිසා මිලදී ගන්න කෙනාට කෙලින්ම ගොවි මහත්තයත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන්. ආව ප්‍රසන්න කතා කරන්නේ. ප්‍රසන්න මම දැක්ක ඔයිපොල ඇප් එකේ ඔයාගේ දැන්වීමක් දාලා තිබෙනවා. අපිට හැම සිකුරාදාම කිලෝ 200 ගානේ ගන්න ඕන බෙස්ට් වර්ග තුනෙන්. ඒ කියන්නේ කිලෝ 600 ගන්න ඕන සතියකට. ඔව්. අපිට සිකුරාදාට ගෙනල්ලා දෙන්න ඕන පොලොකට. පුළුවන් නම් ගෙනත් දෙන්න. ආ පුළුවන්. අපිට මේ වගේ අවශ්‍යතාවය සම්පූර්ණ සපුරන්න පුළුවන්. කියන්නේ එක්ස්පෝර්ට් කරන විදිහටම බඩු ටික ඔයාලා ළඟටම ෆ්‍රීසර් ට්‍රක් එකේ වන්න පුළුවන් අපිට. හරි. හරි බොමිස්තුදී. ජංගම දුරකථනයක් අතේ නැති කෙනෙක් අපේ රටේ හොයාගන්න හරි අපහසුයි. අපේ රටේ ජනතාව ඒ තරමටම ජංගම දුරකථන භාවිතයට පෙළඹිලා. ඉතින් Android ජංගම දුරකථනයක් හරහා ගොවිපල ඇප් එක බාගත කරගන්නේ මෙහෙමයි. මේ ගොවිපල ඇප් එක අපිට පුළුවන් Android දුරකථනවල Play Store එක හරහා ඩවුන්ලෝඩ් කරගන්න. ඒ වගේම Apple දුරකථන එක නම් iOS App Store එක හරහා ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. මේක පාවිච්චි කරන්න හරිම පහසුයි. මොකද සිංහල දෙමළ ඉංග්‍රීසි භාෂා තුනෙන්ම මෙය පාවිච්චි කරන්න පුළුවන් විදිහට සකසලා තියෙන්නේ. ඉතාමත් සරල විදිහට සකසලා තියෙන්නේ. අපිට පුළුවන් තමන්ගේ දේවල් අලෙවි කරගන්න වගේම තමන්ට මිලදී ගන්නට අවශ්‍ය දේවල් දැන්වීමක් හැටියට පළ කරන්න. මෙය 100%ක්ම නොමිල වෙන දෙයක්. අපිට පුළුවන් තමන්ගේ වගා බිමේ තියෙන දේවල් අනාගතයේදී අස්වනු නෙලන්න තියෙන දේවල් සම්බන්ධව ඉදිරියේදී අලෙවි වෙන තොරතුරක් මේ සම්බන්ධව පළ කරන්න පුළුවන්. මේ ගොවිපොළ ඇප් එකත් එක්ක මේ වෙනකොට 4,500කට වැඩි ප්‍රමාණයක් ගොවි මහත්තුරු සහ කෘෂිකර්මයට ලැබි පිරිසක් සම්බන්ධ වෙලා ඉන්නවා. මේගොල්ලෝ දැනටමත් තමන්ගේ සාර්ථක ගනුදෙනු මේ හරහා සිදු කරගෙන තිබෙනවා. ඉතින් අපි බලාපොරොත්තු වෙන්නේ මේ පහුගිය මාස තුල ඇතුළත සිදුවෙච්ච මේ දැනුවත් කිරීම වගේම ඉදිරියේදී කෘෂිකර්ම දෙපාර්තමේන්තුවත් සමග සමස්ත ලංකාවෙම ගොවි මහත්තුන්ට මේ සංකල්පය ගෙනියන්න. මේ ලංකාවේ සියලුම ප්‍රදේශවලට මේ දැනුවත් කිරීම කරලා සියලුම දෙනා මේකෙන් ප්‍රයෝජන ලබાવી කියන එක. එහෙනම් මතකයිනේ ගොවිපල ඇප්. වර්ගඩේ 150,000 වගේ ලංකාවේ තියෙන ගොවියෙක් කැරිර කරන විශාලම හරිතාකාර ව්‍යාපෘතිය මගේ තමයි තියෙන්නේ. මම 2013 වර්ෂයේ CIC ආයතනයේ ප්‍රවෘත්ති ලංකාවේ සූරගොවිය වැඩසටහන සූරගොවිය බවට පත් වෙලා තියෙනවා. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් මගෙන් හඳුන්වා දුන්නේ ගැප් සෙට් සහතිකේ මම ලබාගෙන තියෙනවා. ඉතින් දැනටත් මගේ නිෂ්පාදන විදේශීය වෙළඳපොළට අලෙවි කරන
තැනට මම යොමු වෙලා තියෙනවා. ඒත් එක්කම අපිට විශාල ගැටලුවක් වෙලා තිබෙන මේ අලෙවිකරණය තමයි. මේ ගැටලුව විසඳමින් මේ අලුතෙන් මේ ගොවිපල ඇප් එක හඳුන්වා දුන්නා. මගේ නිෂ්පාදන ගොවිපල ඇප් එක හරහා VMP Agribusiness කියන නමින් මම ඉදිරිපත් කළා තියෙනවා. ඉතින් මේ ගොවිපල ඇප් එක භාවිතා කරලා ඔය කට්ටිය මාත් එක්ක ඉදිරියේදී සම්බන්ධ වෙනවා නම් මේ මගේ සියලු නිෂ්පාදන පාදන මිලදී ගැනීම කරන පුද්ගලයාගේ අතට ඒ ෆ්‍රීසර් ට්‍රක් එකක් හරහා ළඟට ලබා දීමට කටයුතු කිරීම හැකියාව මට තියෙනවා. ඉතින් ඒකෙන්ද සියලු දෙනාටම මේ ගොවිපල ඇප් එක භාවිතා කරලා අපේ නිෂ්පාදන මිලදී ගන්න කියලා ගෞරවයෙන් ආරාධනා කරනවා. එහෙනම් මතකයිනේ ගොවිපල ඇප් වර්ගඩි 3000ක 4000ක වගේ හස්තාගාරවල මම වගා කරන්නේ. දැන්ට කියුකම්බා ජපනිස් පෙපස් වගා කරලා තිනවා. ඒ ඇප් එක හරහා අපි බඩු දීලා මින් ඉදිරි තව තවත් අපේ බඩු අලෙවි කර ගැනීමට ඔබලාගේ සහයෝගය ලැබේ කියලා අපි තාමත් බලාපොරොත්තු ඉන්නවා. එහෙනම් මතකයිනේ ගොවිපල ඇප් බණ්ඩාරවල ප්‍රදේශයේ මේ හරිතාගාර ආශ්‍රිත නිෂ්පාදනවලට බොහොම හිතකර දේශගුණික පරිසරයක් තියෙන්නේ. ඒ නිසා බොහෝ ප්‍රමාණයක් මේ ප්‍රදේශයේ ගොවි මහත්ම මහත්මීන් දැන් යොමු වෙලා තියෙනවා මේ ආරක්ෂිත ගෘහ තුල භෝග වගා කරන්න. මේ නිෂ්පාදනයකට සාමාන්‍යයෙන් සෑහෙන පිරිවැයක් දරන්න සිද්ධ වෙනවා. විශාල කැපකිරීමක් කරන්න සිද්ධ වෙනවා. ඉතින් ඒ තුලින් නෙලා ගන්න ආස්වැන්න අපිට අලෙවි කර ගැනීමේ සුවිශාල ගැටලු රාශියක් පැන නැගුණා. මේ අවස්ථාවේදී තමයි අපිට මේ දැනගන්න ලැබුණේ මේ ගොවිපල ඇප් එක සම්බන්ධයෙන්. විශේෂයෙන්ම කියන්න ඕනේ මේ එළවලු අවශ්‍යතාවයන් පැන නැගෙන්නේ විවිධ අවස්ථාවල. ඒවා ඒ අවශ්‍යතාවය අඳුරගන්න අපිට මේ ගොවිපල ඇප් එක ඉතාමත්ම මහෝපකාරී වුණා. අපේ ගොවි මහත්තුරු යහපත් කෘෂිකාර්මික පිළිවෙත් අනුගමනය කරමින් තමයි මේ වගාවන් සිද්ධ කරන්නේ. එතකොට අපිට පුළුවන් මේක ජාත්‍යන්තරයට අපේ නිෂ්පාදන යවන්න. ඒ ජාත්‍යන්තරයට යවන්න අපිට අවශ්‍ය පසුබිම අපි මේ ගොවිපල ඇප් එක හරහා අනාගතයේදී ලැබෙයි කියලා බලාපොරොත්තු වෙනවා. එහෙනම් මතකයිනේ ගොවිපල ඇප්. මම ආර්සික් ගෘහ තුල මාළු මිරිස්, බෙල් පෙපර්, කිව්කම්බ, තක්කාලි වගේ භෝග තමයි මම වගා කරන්නේ. මම අලුත්ම මම හොයාගත්ත තාක්ෂණයකට අනුව තමයි මම වගා කරන්නේ. මම මාධ්‍ය වශයෙන් පාවිච්චි කරන්නේ කොහොබත් මිස්ටර් කොම්පෝස්ට් එකක් තමයි මම පාවිච්චි කරන්නේ. දැන් මාස දෙකකට උඩදී ඉතාම සාර්ථක බෙල් පෙපර් වගාවක් තිබුණා. ආර්සි ගෘහ තුල බෙල් පෙපර් තිබුණ ගන්න බැරුව කාලයක් වුණා. නමුත් අපිට රුපියල් 300ක් වගේ අපනයන වෙළඳපොළකට අපිට සපයා ගන්න පුළුවන්කමක් තියෙනවා නම් හරිතාගාර තුල වගා කරන ගොවියන්ට ඉතාම සානදායක වෙනවා. ගොවිපල කරා ඒ සාහනේ ගන්න බලාපොරොත්තු වෙනවා. අපනයන වෙළඳපොළ කරා තම කෘෂි නිෂ්පාදනයන් යොමු කිරීමට බලාපොරොත්තු වන නිෂ්පාදකින්ට වගේම කෘෂි නිෂ්පාදන අපනයනයේ යෙදී සිටින අපනයන සමාගම්වලටද මෙම ගොවිපල ඇප් එක මගින් සැලසෙන්නේ ඉතා පහසුවක්. නයිඩ්‍රෝ සප්ලයි පුද්ගලික සමාගම කියන්නේ වසර 44ක් පුරාවට නැවුම් එළවලු සහ පළතුරු අපනයනයේ යෙදෙන දේශීය සමාගමක්. ඉතින් අඛණ්ඩ සැපයීමක් ලබා ගන්න අපිට දැනට තියෙන සමහර සැපයුම්කරුවන්ගේ සමහර කාලවලදී අපිට ටිකක් අපහසුතාවයන්ට ලක් වෙනවා. ඉතින් අපිට මේ ඇප් එක හරහා ඉතාමත්ම පහසුවෙන් අලුත් සැපයුම්කරුවන්ව හොයාගන්න, ඒ වගේ පින්තූර දකින්න, ඒ වගේම ඒ වගේ ප්‍රභේද මොනවද, ඒත් එක්කම ඒ වගේ මිල ගණන් කොහොමද, ඒ සියලුම දේවල් මේ ඇප් එක හරහා ලබා ගන්න පුළුවන්. ඒ වගේම අපි දන්නවා ගොවිපල ඇප් එක හරහා ලංකාවේ සියලුම පළාත්වලින් ගොවි මහතුරු අපිත් එක්ක සම්බන්ධ වෙනවා. ඉතින් ඉදිරියටත් අපිට කියන්න පුළුවන් ගොවි මහතුරුන්ට ඉදිරියටත් ඇත්තටම හොඳ අවස්ථාවක් තියෙනවා මේ ඇප් එක හරහා අපිව සම්බන්ධ කරගන්න. ඉතින් අපි ගොවි මහතුරුන්ට ගැප් වැඩසටහන හා සම්බන්ධ වෙලා තියෙනවා නම් අපි ඉතාමත්ම කැමැතියි සම්බන්ධ වෙන. ඒ වගේම යම්කිසි වැඩි මුදලක් ගෙවන්නත් අපි සැදී පැහැදී සිටිනවා. ඉතින් අපි ගොවි මහතුරුන්ට කියන්නේ අපිත් එක්ක සම්බන්ධ වෙන මේ ගොවිපල ඇප් එක හරහා ඒ වගේම තමන්ගේ ගොවිතැන් කටයුතු කෘෂිකර්ම දෙපාර්තමේන්තුවත් එක්ක සම්බන්ධ වෙලා ඒ GAP එහෙම නැත්නම් යහපත් කෘෂිකාර්මික පිළිවෙත් කියන වැඩසටහනත් සම්බන්ධ කරගෙන තමන්ගේ ගොවිතැන් කටයුතු කරන්න කියලා. එහෙනම් මතකයිනේ ගොවිපල ඇප්. I welcome the initiative of govipola.lk because for my company it has created a very real link between growers and ourselves as exporters. I wish govipola.lk every success. එහෙනම් මතකයිනේ ගොවිපල ඇප්. ලංකාවේ ගොවි මාත්‍යයයි
අතරමැදියි එක්ස්පෝර්ටයි අතර තියෙන ලොකු අඩුපාඩුවක් මේ ඇප් එකෙන් ඉෂ්ට වෙලා තියෙනවා. ඒක මං හිතන්නේ දෙගොල්ලොටම වාසිදායක තත්ත්වයක්. ඇන් ගොවියට ඒ වගේම එයාගේ බෝගේ හරි තැනට ගිහිල්ලා හරි මිලගන්න පුළුවන් තත්ත්වයක් උදා වෙලා තියෙනවා. Through this Govipala app, what we have figured out is it has made it very easy because everything can be certified, checked, all that understood before we get into the actual transaction. එහෙනම් මතකයිනේ Govipala app. ஆறு ஏக்கர் மொட்டு விவசாயம் செய்கிறேன். நான் இப்போ நுரைச்சோள மார்க்கெட்டுக்கு தான் இந்த சாமானை கொண்டு போடுறது. நல்ல குவாலிட்டியாக எக்ஸ்போர்ட், அதாவது எந்த Govipala app ஹெட்டுக்கு வந்து எந்த இதை கொடு போட்டிக்கிறேன். இந்த நம்பரை இந்த Govipala ஹெட்டில் பார்த்து எனக்கு நல் கொழும்புக்கு கொண்டு வந்து நல்ல குவாலிட்டியாக வெங்காயம் கோவா நல்ல எக்ஸ்போர்ட் குவாலிட்டி தர எல்லாம் நம் நல்ல விலை ஒன்று போட்டு நமக்கு தர வேணும். ஃபோன் எந்த ஃபோன் நம்பர் Govipala app எடுத்து அதில் எந்த கால் பண்ணுங்க. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අපේ AI මහත්තයා අපි දැනුවත් කිරීමක් කරා අලුත් ඇප් එකක් ගැන. ඒ Govipala කියලා ඇප් එකක්. දැන් ඒකෙත් එක්ක අපි බලාපොරොත්තු වෙනවා ඉස්සරහට කෘෂිකර්මේ නව වෙනසකට. ඉස්සර වගේ අඩුවෙන් අපිට හරියට මිලක් ලැබුණේ නැහැ. දැන් අපි අලුත් ක්‍රමයකට යන්න හදනවා අපේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මේ Govipala කියන ඇප් එක හරහා. දැන් අපි ඒකත් එක්ක ඉදිරියක් ගැන හිතනවා. ඒ කියන්නේ පිට රටට බඩු දෙන්න ලංකාව ඇතුලේ එහෙම සෑහෙන වෙනසක් කරන්න අපි බලාපොරොත්තු වෙන අය Govipala කියන ඇප් එකත් එක්ක. එහෙනම් මතකයිනේ Govipala ඇප්. මේ Govipala කියන ඇප් එක මම මෑතකදී තමයි හඳුනගත්තේ. මේ Govipala කියන ඇප් එක මගින් ඇත්තටම ගොවීන්ට ලොකු සෙතක් සැලසෙයි කියලා මට නම් හිතෙනවා. එතකොට මේ ඇප් එක මගින් ලංකාවේ මහා ලෝකෙම ඉන්න මිනිස්සු ආ වෙලෙන්දෝ අපි ගැන අපේ නිෂ්පාදන ගැන දැනගෙන අපිත් එක්ක කෙලින්ම සම්බන්ධ වෙලා මේක අපිට අලෙවි කරගන්න පුළුවන් වුණොත් ඒක ලොකු දෙයක්. අපිත් එක්ක සම්බන්ධ වෙලා මේ Govipala කියන ඇප් එක හරහා අපිට ඉදිරියට වැඩ කටයුතු කරගෙන යන්න පුළුවන්. එහෙනම් මතකයිනේ Govipala ඇප්. වෙළඳපොළ තමයි අපිට තියෙන ගැටලුව තියෙන්නේ. දැන් මේ ගැප් එක හරහා අපේ වෙළඳපොළ තියෙන ගැටලු සෑහෙන්න විසඳගෙන හොඳ ගමනක් යන්න පුළුවන් කියලා හිතනවා. දැන් මගේ ආතේ තියෙනවා අක්කර 25ගේ නිෂ්පාදනය භෝගවල 10ක් විතර වගේ තියෙනවා. මම තිතින් වගා කරන්නේ වෙළඳපොළ බලාගෙන නිෂ්පාදනය වලට මිල තමයි ටාගට් කරන්නේ. ඇප් එක හරහා අපිට සාර්ථක ගමනක් යන්න පුළුවන්. මංගාව මේ ඇප් නිසා මට තව අපේ ඥාති කට්ටියගේ නිෂ්පාදනය සාමාන්‍ය අක්කර 250 300ක් ගේ නිෂ්පාදනය මේ හරහා මට වෙළඳපොළට දාගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඔබත් අදම Govipala ඇප් හරහා දෙස් විදෙස් කෘෂි වෙළඳපොළ සමග සම්බන්ධතා ගොඩනගා ගන්න ඔබේ ගොවි නිෂ්පාදන අලෙවි කර ගැනීමේ පහසුම මඟ Govipala app.